යි බෝන් දුවපුතේ අදත් සාකච්ඡා කිරියෙන්නේ බුද්ධ ධර්මය හත්වොන ශ්‍රීණිය. ඔයාලට ටිවසන්. Lල්lk ආතනය හරහා එකවසරේ සිට එලෙවල් දක්වාම සියලු විසයන් විෂයාවුණු බද්ධව පේපුර අනුසාරයෙන් සාකච්චා කරලා විභායට අවශ්‍ය දැනුම ලබාදීම සඳහා බෙහෙවින් ක්‍රියාක්ගනු ලබනවා. එනන් දුවේ පුතේ අබි පාඩමට සම්බන්ධවෙමු අද මම සාකච්ඡා කරන පාඩම තමයි, දන පරිහරණයට අදාළ, බොදු මග එක ධනය පරිහරණය කිරීම සඳහා බුදු දහම් මොනවගේ ඉගැන්වීමක් ද සිද්ධ කරලා තියෙන්දි කියන කාරණාව. තට මේ පරිහරණය කියන එක. මෙතන දාලාතියෙනවා මම ප්‍රශ්නයක් සමජීවි කතාව යනු කුමක් දැ පැදිි සමජීවි කතා. තකට මේක බුදු සමය මේ දන්න පරිහරණය පිළිබඳව, ඉතාම අපූරුවට විග්‍රහ කළ තියෙනවා. මේක මම බුදුහාමුදුරුව කාලේදී වැඩ සිටි අපි දන්නවා ධරම බාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුව නන්ද හාමුදුරුව. චොකට මේ ආනන්ද හාමුදුරුවන්ට ධර්මය දේශනාකරාට පස්සේ විශාල සලු පිි ලැබුණ පූජා කළ දකොට මේ රජ්ජුරුව හන ඇයි මෙච්චර විශාල සලු පිළිප්‍රමාණයක් ඇ මෙච්චර ගොඩක් තිනවා ඇතකට ආනන්ද හාමුදුරුව උත්තර දෙන මේවා නැතිබැරිසිවරු පිරි කර නැති භික්ෂූන් වහන්සේලාට සිවුරු සාදාගැනීම සඳහා මේවා ලබා දෙනවා. තනවාදේ තකොට හෙනං බුදු හාමුදුරුව විග්‍රහ කරන්න මේ භික්‍ෂූන් වහන්සේලාට මේ පරිහරණය පිළිබඳව හොඳ අවබෝධයකින් ප්‍රත්‍යවක්ෂාවෙන් ක්‍රියා කරන්න ටෝන කියලා. එතකොට විශේසයම දැම් භික්‍ෂූන් වහන්සේ නමක් සිවරක් පොරවල පරිහරණය කරලා ඒ භාවිතයට ගන්න බැරිවුහාම ඇඳ ඇතිරිල්ලක් ලස භාවිතා කරන්න කියලා බුදු හාමුදුරු කියද. එතනත් භාවිතා කරලා එඉවරලා අවස වනාට පස්සේ විසි කරන්න දෙපා පාපිස්නයක් හැටියට භාවිතා කරන්න එකවා. එතැනින් පස්සේ මොද කරන්න එතනින් පස්සේ මේක ඉරලා එනම් පිහිදාන්න යොදාගන්න කියලා කිව්වා. එදැින් පස්සේ තමයි මේක මැටිවලට එකතු කරලා බිත්්ති සාදා ගැනීම සඳහා යොදාගන්න කෙලකව අන්න පරිහරණය. හොඳ කළමනාකාරී යතුව දේවල් විනාස නොකර ඉතාමත්ම ලදදයින් උපරිම ලෙස ප්‍රයෝජනය ගන්න ආකාරය පරිහරණය කරමිතු ආකාරය බුදුහාමුදුරෝ මේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කළ තිබෙන. තකොට අරපිරිමැස්ම කියන එක. එතකොට අපිට ගොඩා බොහෝදේවල් තියෙන්න පුළුවන් හැබැයි අපි ඒවා පරිහාරණය කරන්න ඕනුදුවේ පුතේ අපිට ගැලපෙන සුදුසු පරිදි.ඒවා විනාස නොකර මොද කරන්න ඕන අප පරිහාරණය කරන්නටවල තු මෙදන සම ජීවි කතා. තුකට අමන දැනගෙන ජීවිතයේ පවත්වාගෙනය අපි පුංචි කාලයදම්ි ලද දෙයින් සතුටු වෙන්න පුරුදුවෙන් ඕන. ලද දෙයින් සතුටුන්න බැරි කෙනාට, තවමදාකවත් ජීවිතය තෘප්තියක් සතුටක් ලබන්න බෑ ඇයි ලදදේන් සතුට වෙන්න න්නේ වතව තව තව දේවල් ඒකරාසී කරගන්න යන්නේ. තව තව දේවල් එකතු කරගන්නේ යන්නේ තව තව දේවල් අල්ලගන්න නි ොර සතුටක් කියන එකක්නෑ. ඇතකොට නිරන්තරයෙන් අපි ලදදීන් සතුටු වෙන්න පුළුවන්න්නම් පුංචි කාලය අපිට ලැබෙන්නේ මොනවද අප ලැබුණ මෙන්න මේ ආහාරටික මෙන්න මේ ඇදම පැළඳම මෙන්න මේ දේවල් අපිට තමන්ට ලැබුණ කියන එක සතුටු වෙලා ඒදේ අපි උපරිම පරිහරණය කරන්න ට පරිහරණය කිරීමද අපි එසේසේ මේවා කඩාබිධදාන්න නැතුව විනාස කරන්න නැතුව එතකොට පොතත්පතාක් වුණ ති පරිහරණය කරන්න ඕනේ ඉතාමත්ම හොඳට නැවතයක කෙනෙකුට බලන්න පුළුවන් විදිහට තමයි අපි ඒදේවල් පරිහරණය කරන්න නේ විනාස නොකර තුර බුදුහාමුරුව වික්‍රහ කරන්න භික්ෂූන් මහන්සලාට නැව නැවත ප්‍රයෝජත ගන්න පුළුවන් දේවල් ප්‍රයෝජට ඇරගෙන තමයි භාවිතා කරන්න ටෝන්. තකොට දැන් විශේසය අපිට ප්‍රතිසස් කරය කළ අලුත්වලියා කලා දෙයක් ගන්න පුළුවන්නම් අපියේදඇර නැවත පරිහරණය කරන්න ටෝන්.ට විනාස් වෙලාම ගියොත් තම අපි අලුත් දෙයක් නැවත ගන්නට ඕන එදිනි ස අපිට ගන්න පුළුවන්. ඕනය තරම් දේවල් අලද තියෙනවා ගන්න හැබැයි තියෙනවා ගන්න පුළුවන්න මේ පොතේ වැදගත් පෙන්නේ අපේ මේ සම ජීවි කතා පමණ දැනගැන අපේ ජීවිතයට ජීවිතයට ගැලපෙන විදිහට අපේ ජීවිතේ පවත්වාගන්න එක තමයි අතිසේ වැදගත් එට රිට සතුටෙන් ජීවත් යෙන කොළුවන්. තෙන්වාද අනුන්දේ අනුන්ගේ දේවල් අපිට අදාල වෙන්නේ අරයට මෙ මේ දේවල් තියවා මෙෙන මේ සෙල් අම්බඩු මෙන්න මේ පොත්පත් මෙ මේ දේවල් එහම තියෙන අපිට වැඩක් නෑ එනිස අපි කරන්න ටෝනේ අපිට තියෙන දයින් අපි උපරිම ප්‍රයෝජනය අරගෙන අපි සතුටින් ජීවත් පින්න ටෝන්. ත බුදු හාමුදුරුවෝ විග්‍රහ කරන්නේ විශේසයමවිියගපජ්්‍ය සූත්‍රයේ දුවේ පුතේ දීගජානු බමුණට මෙලවහිත සුව පිණිස කාරණ හතරක් දේශනා කරනවා. මෙලවහිත සුව පිණිස කාරණා හතරක් දේශනා කරවා. උට්ටානම්පදා ආරක්ඛන සම්පදා කල්්‍යයාන මිත්තතා සමජීවි කතා කියලා. තෙනනවාද තකොට අන්න බරන්නකෝ. උට්ටාන සම්පදා අරක්න සම්පදා කල්්‍යයානවිිත සමජීවි කතා. සමජීවි කතා කියලාගැනෙ තමන දැනගෙන ජීවිතය පවත්වා ගන්න කියෙන පමණ දැනගැනක තමන්ට තියෙන දෙයි. ප්‍රයෝජනයට ඇනගෙන තියෙන දෙයින් සතුටුවමින් ජීවිතය පවත්වාගෙන යනතුරු ගොඩාක්දේල් අපි අල්ල ගන්න ග්‍රහණය කරගන්න කිවත් ස ඇති වවෙන්න පොළුවන් ඒ එකකවේ බදුහර න කටස් අහර කර බෙදන්න කියලා කිවවා. ඒකන බෝගන බුංජයේ දීම්මන් පයෝජයේ ජුත්්ජන්ති දහපේයේ ආපදවසු බවිස්සතය කියෙ කි්වා. පරන්නක දොට එක කොටසක් ධනය වෙන්කරගන්නෙකව මොකේටද පරිභෝජනයට නද ඒකන බෝගෙන බුංජ කොටසක් පරිභෝජනයට. තවකොටසක් බුදුහාගුවකවා වෙළඳ ව්‍යාපාර සඳහා. මගේ දියුණු අභවුෘදිය සඳහාෙන් කරගන්න කලාකිවා. ඒවගේ මතමයි තව කොටසක්කිව්වා ආපදාව කවිපතා කරදරයක් වඋන අවස්ථාවේද ලබාගන්න ධනය වෙන් කරගන්න කියලාකිවතුර. කොටස් හතරයින එක කොටසක් තියෙනවා අපිට ප්‍රයෝජනය සඳහා අන කොටස් දෙකක් තියෙනවා කොටත් දෙකක් තියෙනවා අපේ අනාගතය අභියවෘද්ධිය යහපත සඳහා තෙරවාද එගේම තමයිත කොටස් දෙයි ත හරිබෝජනි සඳහා කොටසයි කොටස් තුනයි හතරින් තමයි ආපදාවක් හිපදා කරදරෙක් අවස්ථාවදිී ලබා ගන්න තාව කොටසක් වෙන් කරගන්න කිවර කොටස් තර එනම් ධනය කොට සතරකට බෙදාගෙන සම්ම තුළිත සම බර යහපත් ජීවිතයක් ගොන්න ගාගන්න පුළුවන්. එතකොට අපිට පීඩනයක්කින් තොරව. එවගේම තමයි අපිට ආර්ථතියකින් තොරව සැහැල්ලුවෙන්. එ සන්තුුට්ටිය සුබරතාවය ලදදයින් සතුටුුවීම කියන මෙන්න මේ කාරණාත් එක්ක අපිට ජීවිතයේ පවත්වා ගන්න පුළුවන් පුතයේ පමණ දැනගෙන නිවැරදිව ජීවිතයේ පුංචි කාලනිදම්ම ගොන්නගාගත්තවොත්. එතකොට එනම් වරන්න බෞද්ධ විික්ෂූන් වහන්සේලා මේ පමණ දැනගෙන ලදදයෙන් සතුටුුවමෙන් සුභරතාවෙන් සන්තුෘට්ටයෙන් තමයි උන්වහන්සේලා ත්ත තිය නිසාම් මෙන්න මේ කාරනාටික දුවේ පුතේ හොඳර මතක තියාගන්න මම පාඩම පිළිබඳව කැටියෙන්නවාට පැහැදිලිකළේ සමජීවි කතා යනු කුමක්ද බුදු හාමුදුරෝ පෙනලාදීලා තියෙන්නේ කෙනවග. එනම් අදට අපි මේ පාඩම දුවේ පුතේ අවසං කරනවා නැවේ නැවතරුත් පාඩමකින් සම්බන්ධවෙමු ඔයාලට විශේෂයම එක Lke යතනේ හරහා වසරේ සි ේලවල් දක්වා ම ස්වියලු විසයන් විශ්‍යාවුණු බදධව පේපර අනුසාරයෙන් සාකච්ඡා කරලා ඒ විභාගිට අ වශ්‍ය දැනුම ලබාදීම සඳහා ප්‍රිය කළු ලබනවා එ නන්ඳුවේ පුතහ මෝටම අයිබෝුවන්.